ريفايس بيبر ايه؟ جن. لما ريفايس سيكي بيكلي اسي كيشن بيسي بهاجا. පළවෙනියගේ තියෙන්නේ ශාක ආතති යනු මොනවාද? ළමයි මේක දෙවෙනි එක හදාගන්න වෙනවෙ. මේක තියෙන්නේ ජෛව ආතති ආකාර විස්තර කර ඒවාට ප්‍රතිචාර දක්වන අයුරු විස්තර කරන්න කියලා තියෙන්නේ. ඒක ළමයිනි මේ ජෛව ආතති නෙවෙයි. ඒක අජෛව ආතති. එතන අයන්න දාගන්න. ඒක හදාගන්න. මේ ප්‍රශ්නේ ලියන්නතු යන ළමයිනුත් අහගන්න. මේ දෙවෙනි එක අජෛව ආතති කියලා හදාගන්න ගෙදර ගිහිල්ලා. අජෛව ආතති ආකාර විස්තර කරන්නලු විස්තර කරන්නලු ඒවාට ශාක ප්‍රතිචාර දක්වන ආකාරය පහදන්නලු. ඒවාට ශාක ප්‍රතිචාර දක්වන ආකාරය පහදන්නලු. හරි ඈ හොඳයි. අපේන වැඩේ පටන් ගමු ළමයිනි. රයිට්. එතන මේක කෙලින්ම හදාගන්න දෙවෙනි එක ළමයි ඔන්ලයින් ළමයි ජෛවාතති ආකාර නෙවෙයි අජෛවාතති ආකාරය. අයන්න වැදිරන එක. ඒක හදාගන්න. හරි අපි කෙලින්ම ළමයි විනාඩි 20ක් විතර මේක ලියමු. ආතති කියන්නේ මොනවද? අජෛවාතති වල ශාක ප්‍රතිචාර දක්වන විදිය. හරි ඉස්සලම ලියන්නකෝ. ඊට පස්සේ අපි ඩිස්කෂන් එක ගමු. ළමයි මේ මහිතනව කොටි උත්තර ලියලා ඇති කියන සමහර විට තාම ඉවර කරන්න බැරි වෙලා ඇති. හැබැයි සැලකුතු ප්‍රතිශතයක් ලියලා ඇති සමහර දරුවෝ ලියලා ඉවරයි. ඒ හින්දා තමයි මේ ඩිස්කෂන් එක පටන් ගන්න යන්නේ. හොඳයි. හොඳයි. එතකොට ඔන්ලයින් ළමයි එන්න අපි ඩිස්කෂන් එකට යන් රෙකෝඩින් යනවා නේද? ළමයි මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මේක මේ පාර එලෙවල් එක්සෑම් එකේ රචනා ප්‍රශ්නේ වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ මේ පාර එලෙවල් එක්සෑම් එකේ රචනා ප්‍රශ්නේ වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි. ශාක ආතති කියන්නේ මොනවද? අජෛව ආතති ආකාර විස්තර කරන්න ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය පහදන්න කියලා දීලා තියෙනවා. හොඳයි. දැන් මේකේ ළමයි ඉස්සෙල්ලම දීලා තියෙන්නේ ශාක ආතති කියන්නේ මොනවද කියලා. ඒතර දරුවනේ මේකේ අර ආතති සම්බන්ධව තියෙන මූලික දේවල් ටික මේ උත්තරේ තියෙන්න ඕනේ. එහෙනම් ඔබට ඉස්සෙල්ලම විස්තර වෙන්න ඕනේ පරිසරය තුල තියෙන ළමයිනේ සාධක මගින්, පරිසරය තුල තියෙන සාධක මගින් එක ලකුණයි දරුවනේ ශාකවල පැවැත්මට වර්ධනයට ප්‍රජනනයට එක ලකුණක් තියෙනවා. ශාකවල වර්ධනයට පැවැත්මට ප්‍රජනනයට ඒ වචන තුනම තියෙන ඕනේ ලකුණ හම්බෙන්න. වර්ධනයට පැවැත්මට ප්‍රජනනයට ඇති කරන හානිකර බලපෑම් වලට එක ලකුණක් තියෙනවා දරුවනේ ශාක ආතති කියලා කියනවා. දරුණේ ශාක ආතති ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි වර්ගයට කියනවා ජෛව ආතති එක ලකුණයි. දෙවෙනි වර්ගයට කියනවා අජෛව ආතති එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ ළමයිනේ ජෛව ආතති අජෛව ආතති විස්තර වෙන්න ඕනේ. ළමයිනේ ජෛව සාධක මගින් ශාකවලට ඇතිවන ආතති තියෙනවා ඒව ජෛව ආතති. අජෛව සාධක මගින් ඇතිවන ආතති තියෙනවා ඒව අජෛව ආතති කියලා කියනවා. ඒතර ඕගොට්ටේ ඒක ඊට වඩා හොඳට ලියලා ඇති. ශාකල වර්ධනයට ප්‍රජනනයට පැවැත්මට අජෛව සාධක මගින් නැතිකන හානිකර බලපෑම් කිසි අවුලක් නැහැ ලකුණක් ගන්න. ජෛව සාධක මගින් නම් ජෛව ආතති, අජෛව සාධක මගින් නම් අජෛව ආතති කියලා කියනවා. ඊට පස්සේ දරුවනේ මේක දෙවෙනි එකේ කියනවා අජෛව ආතති ආකාර විස්තර කරන්නලු ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය පහදන්න කියලා දීලා තියෙනවා. හරි. දෙවොටි ළම කෙලින්ම යනවා අජෛව ආතති වලට. දරුවනේ සාමාන්‍යයෙන් අජෛව සාධක මගින් ශාකවල වර්ධනයට ප්‍රජනනයට පැවැත්ම නැතිකන හානිකර බලපෑම් අජෛව ආතති කියලා කියනවා. එක ලකුණක් තියෙනවා. අජෛව ආතති ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. එකක් තමයි ලවණාතති, සීතලාතති, ඊට පස්සේ ළමයි නියන්නාතති. ලකුණු තුනක් තියෙනවා. දැන් ඊට පස්සේ ළමයිනේ ඕගට්ටිය මොනවත් ළමයි පොයින්ට් වයිස් ලියන්න බෑ, ඉලක්කම් දාලා ලියන්න බෑ. හරිද? ඒතර කෙලින්ම අර තලු බුර තනමනන් දාලා ලියන්න බෑ. වෙන වෙනම ඡේද වශයෙන් විස්තර වෙන්න ඕනේ. ඊට පස්සේ ඕගට්ටිය වෙන වෙනම යනවා. අපි ඉස්සෙල්ලම නියන්නාතති ගමු. අපි ගත්තේ තේ පිළිවෙලටනේ. දරුවනේ නියන් කාලවලට මොකද වෙලා තියෙන්නේ ප්‍රතිචාර විදිහට ශාකවල ඇතිවන ආතති ආකාර තියෙනවා. මොනවද වෙන්නේ? ළමයිනේ ශාකයකට ජලයේ අවශෝෂණය කරන සීඝ්‍රතාවයට වඩා උත්ස්වේදනයේ මගින් ජලයේ බැහැරවන සීඝ්‍රතාවයේ වැඩි නම් එක ලකුණක් තියෙනවා. ශාක මැලවීම සිදුවන බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ මෙන්න මේ தත්ත්වය මොකද වෙලා තියෙන දීර්ඝ කාලීනව නියගයේ පවතින විට එක ලකුණයි. ළමනේ ශාක මිය යෑමට පවා හැකි බව එක ලකුණක් තියෙනවා.
ළමයිනි මේකට තියෙනවා ප්‍රධාන පාලක පද්ධති ආකාර කීපයක් තියෙනවා. පළවෙනි එක ජලය හිඟ අවස්ථාවලදී මොකද වෙන්නේ? ඇබ්සිසික් අම්ලය නිපදවීම සහ නිදහස් වීම සිදුවන බව. ඒ වචන අනිවාර්යෙන් දාන්නේ නිපදවීම සහ නිදහස් වීම සිදුවන බව. ළමයිනේ අන්නේ ඇබ්සිසික් අම්ලය පාලක සෛලවල පටල මත ක්‍රියාකාරී වන බව අනිවාර්යෙන් තියෙන ඕන ලකුණක් තියෙනවා. පූටිකා වැසී යාමට ළමයිනේ ලක් කරවා උත්ස්වේදනය අඩු කරන බව එක ලකුණක් තියෙනවා. දරුවනේ සමහර තෘණපත්‍රවල තෘණ ශාකවල එක ලකුණයි. ළමයිනේ පත්‍ර රෝල් වෙලා බටයක් ආකාරයට සෑදෙන බව එක ලකුණයි. එවිට පෘෂ්ටික වර්ගඵලය අඩුවීමෙන් උත්ස්වේදනය අවම වන බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ තුන්වෙනි පාලක පද්ධති විදිහට නියං කාලවලදී සමහර ශාක පත්‍ර හලා දමන බව එක ලකුණක් තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දරුවනේ සීතලට ප්‍රතිචාර විදිහට ශාකවල තියෙන තත්ත්ව තියෙනවා. ඒ විස්තර එන්න ඕනේ. ළමයිනේ සෛලපට්ලයේ උෂ්ණත්වයේ දරුවනේ අවදි උෂ්ණත්වයකට වඩා අඩුවන විට එක ලකුණක් තියෙනවා. සෛලපටලයේ දරුවනේ තරලමය ස්වභාවයේ නැතිවන බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ එවිට පටලයේ තියෙන ලිපිඩ අණු ස්ඵටික වේ ව්‍යුහයක් බවට පත්වමින් අවහිරවන බව එක ලකුණක් තියෙනවා. පටලය හරහා ළමයිනේ ද්‍රව්‍ය පරිවහනය වීම වළකින බව සෛලීය ක්‍රියාවලට බලපෑම් ඇතිවන බව ලකුණක් තියෙනවා. ළමයිනේ මොකද වෙලා තියෙන්නේ? මේකට පාලක පද්ධතියක් විදිහට ශාක සෛලවල ප්ලාස්මා පටලයේ ළමයිනේ ලිපිඩ සන්නුතිය වෙනස් වෙන බව එක ලකුණක් තියෙනවා. අසන්තෘප්ත මේදම්ල අනුපාතය වැඩි වෙන බව එක ලකුණක් තියෙනවා. අඩුෂ්ණත්වයේදී පවා පටලයේ වැඩි තරලමේ භාවකින් පවත්වා ගන්නා බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ තවත් සීතල ආතතියක් තියෙනවා. මොකද්ද? ජලය මිදීමද සීතල ආතතියක් බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ ද්‍රාව්‍ය වලින් සරු ළමයිනේ සයිටසොලයේ ජලය මිදීමට පෙර සෛල බිත්තියේ සහ අන්තර් සෛලී අවකාශවල ජලය මිදෙන බව එක ලකුණයි. ළමයිනේ එවිට මොකද වෙලා තියෙන්නේ? අන්න ළමයි සෛල බිත්තිවල ද්‍රව ජලය අඩු වෙනවා එක ලකුණයි. එම නිසා බහිස්සෛලී පරිසරයේ ළමයිනේ ජල විභවය අඩු වන බව එක ලකුණයි. සයිටසොලින් ළමයිනේ ජලය පිටවන බව එක ලකුණක් තියෙනවා. දරුවනේ එවිට සෛලප්ලාස්මේ අධික ද්‍රාව්‍ය සාන්ද්‍රණයක් ඇතිවන බව එක ලකුණයි. ළමයිනේ මෙම තත්ත්වය හානි කරවී සෛල මිය යෑමට හැකි බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ මේකට ප්‍රතිචාර විදිහට මිදීමට ඔරොත්තු දෙන ශාකවල එක ලකුණක් තියෙනවා. ශීත ඍතුවේ ආරම්භයට පෙර සීනි වගේ විශේෂිත ද්‍රව්‍යවල සෛලප්ලාස්මීය මට්ටම වැඩි කර ගන්නා බව එක ලකුණයි. ළමයිනේ එවිට සෛලයෙන් ජල හානිය අඩු වී සෛලය විජලනේ වීම වළකින බව එක ලකුණක් තියෙනවා. විජලනයේ වළකින බව එක ලකුණක් තියෙනවා. රයිට්. ඊට පස්සේ ළමයිනේ දරුවනේ ඉහළ ලවණතාවයට ප්‍රතිචාර විදිහට මොකද වෙලා තියෙන්නේ? කෙලින්ම ශාකවල ළමයි ඇති වෙන තත්ත්වයන් තියෙනවා. මොකද වෙන්නේ? ළමයිනේ පසේ වැඩිපුර ලවණ ඇති විට ඉහළ ලවණතාවයේ ඇති විට පාංශු ද්‍රාවණයේ ජල විභවය අඩුවන බව. ළමයිනේ මේ විට මුලේ සිට ළමයිනේ මොකද පසේ සිට මුල දක්වා ජල විභව අනුක්‍රමණය අඩුවන බව එක ලකුණයි. එවිට මුල් මගින් ළමයිනේ ජලය අවශෝෂණය වීම අඩුවන බව එක ලකුණක් තියෙනවා. දරුණේ සාමාන්‍යයෙන් ඉතා වැඩි ලවණතාවයේ ළමයිනේ ශාකවලට අන්න අහිතකර බව එක ලකුණක් තියෙනවා. රයිට්. ළමයි මොකද වෙලා තියෙන්නේ? ඉහළ සාන්ද්‍රණ ළමයිනේ හොඳින් මේ අපි කතා ගොඩක් ශාක ළමයිනේ ඉහළ සාන්ද්‍රණ හොඳින් දරාගත හැකි ද්‍රව්‍ය නිපදවා මධ්‍යස්ථ පාංශු ලවණතාවයට ප්‍රතිචාර දක්වන බව. දැන් ඉතා වැඩි ලවණතාවයේ ළමයිනේ ශාකවලට විශයි. එතකොට ශාක ළමයිනේ ප්‍රතිචාර දක්වන්නේ මධ්‍යස්ථ පාංශු ලවණතාවයට. අනිවාර්යයෙන්ම තියෙන ඕනේ කාරණය. ළමයිනේ මෙන්න මේ ශාක මොකද වෙලා තියෙන්නේ? අන්න කාබනික සංයෝග නිපදවා මොකද වෙලා තියෙන්නේ? සෛලයේ ජල විභවය පාංශු ද්‍රාවණයේ ජල විභවයට වඩා වැඩි ඍණ අගයක පවත්වා ගන්නා බව එක ලකුණක් තියෙනවා. කාබනික සංයෝග නිපදවන බව ළමයිනේ සෛලයේ ජල විභවය පාංශු ද්‍රාවණයේ ජල විභවයට වඩා වැඩි ඍණ අගයක පවත්වා ගන්නා බව තව ලකුණක් ගන්න. හරිද? ළමයිනේ එවිට මොකද වෙලා තියෙන්නේ? පස සහ අන්න මුල අතර ජල විභව අනුක්‍රමණය වැඩි වෙලා ජල අවශෝෂණය යථා තත්ත්වයට පත් වෙන බව එක ලකුණයි. දරුවනේ ඇතැම් ශාකවල මොකද වෙලා තියෙන්නේ? ලවණ ග්‍රන්ථි පවතින බව එක ලකුණයි. ළමයිනේ මේ ලවණ ග්‍රන්ථි මගින් වැඩිපුර ඇති ලවණ මොකද වෙන්නේ? පත්‍ර පුෂ්ඨය හරහා බැහැර කරන බව එක ලකුණක් තියෙනවා.
ළමයිනි මෙන්න මේ වගේ ලවණ ග්‍රන්ථි ගොඩක් වෙලාවට තියෙන්නේ ලවණ දරා ගන්නා ශාකවල බව එක ලකුණයි. උදාහරණ විදිහට කඩලාන ශාක වැඩි ප්‍රමාණයක් සැලකී හැකි බව එක ලකුණක් තියෙනවා. එතන මේක ළමයි පැහැදිලිව කියන්නේ අජයි වාතති ගැනනේ. එතන ඕකට ළමයි ඔන්නෝයි නියන්න ආතති සීතල ආතති සම්බන්ධව කතාව අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ. දැන් මේක ළම අපි නිකන් ලකුණු තත්ත්වයේ චුට්ටක් අරගෙන බලමු. මෙතන 10ක් තියෙනවා, මෙතන 20යි, මෙතන 30යි, මෙතන 40යි, මෙතන 45යි, මෙතන තියෙනවා කෙලිම 7ක්. එතකොට ළමයි කෙලිම ලකුණු ගන්නෙ මෙහෙමයි. මෙතන පොයින්ට්ස් 7ම ගන්නවා. මෙතන පොයින්ට්ස් ළමයි 45ක් තියෙනවා. 43ක් ගන්නවා. එතකොට එකතුව ළමයි ඔක්කොම පොයින්ට්ස් 50යි. නියම රචනා ප්‍රශ්නය. 3ින් වැඩි කරනවා 150ක් තියෙනවා. අපේ දරුවෝ බලන්න 150න් කීයක් තියෙනවද කියලා. මේ පැති චුට්ටක් ගන්න. 120ට වඩා වැඩි නම් ඕගට්ටි A කියන ග්‍රේඩ් එක ලස්සන තියාගෙන යනවා. C යි 120යි අතර නම් අපි B වගේ මට්ටමක ඉන්නේ. හදා ගන්න වෙනවා. හරිද? රයිට් ඔන්ලයින් ළමයි පොඩි පවර් කට් එකක් ගියා. පොඩි රේස් එන් ෆයරක් දාන්න. හරිද? රයිට්. හොඳයි අපි ලකුණු තත්ත්වය බලමු. දැන් ග්‍රේඩ් එක හදාගෙන ඇතින්නේ. රයිට්. අත උස්සන්න. 150න් 150යි. ෆුල් මාක්ස් තියෙනවා. ඔන්ලයින් එකේ ඉන්න. ගොඩක් කට් ඉන්නේ. සන්තෝෂයි. 140ට වැඩි. ඔන්ලයින් එකේ රයිට්. හොඳයි. 130ට වැඩි. ගොඩක් ඉන්නවා. නියමයි ඈ. 120ට වැඩි. දැන් එතනින් පල්ලේ මං අහන්නේ. මොකද මට ඕනේ ඕගොට්ටි මෙන්න මේ මට්ටමට එන්න. ඕට හැමදාම ට්‍රයි එක දෙන්න ඕනේ මේ මට්ටමට එන්න. හරිද? දැන් ඕටි දන්නවා අනිවාර්යෙන් අපි අද ලියන සෙට් එකෙන් තමයි ඊළඟ සතියේ රචනා ප්‍රශ්න ලියන්නේ. ඒතර ඕටි නිකන් හිතන්න අර අවුරුදු දෙක පුරාම ළමයි ගිය සතියේ මේ සතියේ ගිය සතියේ මේ සතියේ එසේ ටික ලිව්වට පස්සේ ආයේ වෙන එසේ අහන තැනක් නැහැ. හරි? ඒ ටික ළමයි ප්‍රැක්ටිස් කරලා ගියත් මැච් එක කොට. ඒද ඔය ලියන එක උත්තරයක්වත් විසික් කරන්න එපා. අනිවාර්යෙන් එකතු කරලා තියා ගන්නවා. හරි. අපි ළමයිනේ ඔහොමම රිවයිස් එකට යන්න. ඉන්න පුළුවන් කට්ටිය රැඳෙන්න කිසි අවුලක් නැහැ. වෙලාව 5යි 5:30යි. අපි 5යි 45 5යි 50ට වගේ ඉවර කරනවා. ළම ඔටි රිවයිස් එකට එන්න. රිවයිස් එකට ඇවිල්ලා මට ඉස්සල්ලාම කරලා දෙන්න අන්තිම පිටුවේ තියෙන MCQ 4. ඔන්ලයින් දරුවනේ රිවයිස් එකට ඇවිල්ලා අන්තිම පිටුවේ තියෙන MCQ 4 කරලා දෙන්න.
හරිද? අන්තිම පිටුවේ තියෙන MCQ ප්‍රශ්න හතර කරා. ඒකත් එක්ක ළමයි උඩින් තියෙන අපේ දෙබිදුන් සූචියත් කරා. එතකොට මේ පිටුවම එකපාර ගමු. MCQ 4යි දෙබිදුන් සූචිය කරන්න. MCQ 4යි දෙබිදුන් සූචිය. හරිද?
හරිනේ. අපි හිමිනේ සාකච්ඡා කරගෙන යමු. අපිලම ඉස්සලම අර MCQ ටිකෙන් පටන් ගමු. ඉස්සල ඕකටි 15 වෙනි MCQ එකට එන ළමයිනේ. එතකොට මේක අපි හොඳට විස්තර කරලා උත්තර තෝරන විදිහත් එක බලමු. ළමයිනි අදිමාත්‍ර මූලද්‍රව්‍ය මෙන්ම අංශුමාත්‍ර මූලද්‍රව්‍ය දෙයාකාරයේ විසින්ම සිදුකරන කෘත්‍යය. එතකොට මේ කාර්ය ළමයි කරන අදිමාත්‍ර මූලද්‍රව්‍යත් එහෙනම් තියෙන්න ඕනේ. මේ කාර්ය කරන ළමයි අංශුමාත්‍ර මූලද්‍රව්‍යත් තියෙන්න ඕනේ. හරිද? දැන් පළවෙනි එකට එන්න. ශාකයේ තියෙන ළමයිනේ කාබනික අණුවල ප්‍රධාන සංඝටක වෙනවලු. ළමයි ශාකයේ තියෙන කාබනික අණුවල ප්‍රධාන සංඝටක වෙන්නේ කවුද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන. ඒ මූලද්‍රව්‍ය තුන මොන මූලද්‍රව්‍යද? අදිමාත්‍ර මූලද්‍රව්‍ය. එතන ඒකට අංශුමාත්‍ර මූලද්‍රව්‍ය සහභාගීත්වයක් නැහැ. එහෙනම් පළවෙනි උත්තරේ වෙන්න බෑ. දෙවෙනි එක පූටිකා ක්‍රියාකාරීත්වය. පූටිකා ක්‍රියාකාරීත්වයට වැදගත් වෙන්නේ කවුරු විතරයිද? පොටෑසියම් විතරයි. පොටෑසියම් විතරයි. හරි, ඒක ළමයි සම්පූර්ණයෙන්ම කවුද? අදිමාත්‍ර මූලද්‍රව්‍යය. එතකොට ඒක අංශුමාත්‍ර අදාළත්වයක් තියෙනවද? නැහැ. එහෙනම් ඒක වෙන්නත් බෑ. තුන්වෙනි එක නෙවෙයි, පස්වෙනි එකට එන්න. නයිට්‍රජන් පරිවෘතිය. ළමනේ නයිට්‍රජන් පරිවෘතිය කරන්නේ කවුද? මොලිබ්ඩිනන් සහ නිකල් කියන මූලද්‍රව්‍ය. මොලිබ්ඩිනන් සහ නිකල්. එතන දෙන්නම මොන මූලද්‍රව්‍යද? අංශුමාත්‍ර මූලද්‍රව්‍ය. ඒකට අදිමාත්‍ර මූලද්‍රව්‍ය සහභාගි වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ විදිහට ගන්න බෑ. හතරවෙනි එක බලන්න. ප්‍රභා සංශ්ලේෂණයේදී ක්ලෝරෝෆිල් සංශ්ලේෂණේ. ක්ලෝරෝෆිල් වල සංඝටක නෙවෙයි, ක්ලෝරෝෆිල් සංශ්ලේෂණය කරන්න ඕනේ. කවුද ඕනේ වෙන්නේ? යකඩ ඕනේ, ෆෙරස් ඕනේ. ෆෙරස් කියන්නේ කවුද? අංශුමාත්‍ර විතරයි. අංශුමාත්‍ර විතරයි. අදිමාත්‍ර සහභාගිත්වයක් නැහැ. හරි, හැබැයි ඕඩි බලන්න ළමයි, මේකේ එන්සයිම සක්‍රිය කිරීම, එන්සයිම සක්‍රිය කරන්න මැග්නීසියම් වලටත් පුළුවන්. එන්සයිම සක්‍රිය කරන්න කොපර් වලටත් පුළුවන්. එන්සයිම සක්‍රිය කරන්න ඕන සින්ක් වලටත් පුළුවන් නේ. ඒතකොට මැග්නීසියම් වගේ කට්ටිය කොපර් කට්ටියත් ඉන්නවා. ඒතකොට මේක අදිමාත්‍ර අංශුමාත්‍ර කියන දෙකොල්ලම කරනවා. මොකද මැග්නීසියම් කියන්නේ අදිමාත්‍රයි, ළමයි කොපර් කියන්නේ අංශුමාත්‍රයි. දෙන්නටම කරන්න පුළුවන්. එහෙනම් අදිමාත්‍ර අංශුමාත්‍ර දෙන්නම කරන කාර්ය වෙන්නේ මොකද්ද? උත්තරේ අංක 3. එන්සයිම වර්ග සක්‍රිය කිරීම. හරිද? එතකොට කෙලින්ම නම් යෝගට්ටි ප්‍රශ්න කොහෙන්ද මන් දන්නේ සෙට් වෙන්නේ? ඔකට සෙට් වෙන ඕනේ ප්‍රශ්නයක් කරා. සෙට් වෙන ඕනේ ප්‍රශ්නයක් කරා. හරි? රයිට්. එන්නේ ළමයිනේ 16 වෙනි එක. පෝටිකා ක්‍රියාකාරීත්වයට බලපාන සාධකයක් නොවන්නේ මේ දීල් තියෙන දේවල් වලින් මොකද්ද කියලා අපි අහලා තියෙනවා. ළමනේ පළවෙනි එක ආලෝකයේ බලපෑමක් තියෙනවද පෝටිකා වලට? ඔව් තියෙනවා. මොකද ආලෝකයේ තියෙනකොට පෝටිකා විවෘතයි, ආලෝකයේ නැති විදිහ පෝටිකා වැසී යනවා. දෙවෙනි එක කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය බලපෑමක් තියෙනවද? ඔව් තියෙනවා. හැබැයි මේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය කියන්නේ කොතන තියෙන කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයද? අදක් පුටික කුටීරය තුල තියෙන කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය. ළමනේ මොකද්ද අදක් පුටික කුටීරය කියන්නේ? අර පූටිකාවලට ඇතුලින් ළමයිනේ මෙන්න මෙතන කුටීරය තියෙන්නේ. අපේ ළමයි කියන්න මෙතන කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු වෙනකොට පූටිකා මොකද වෙන්නේ? විවෘත වෙනවා. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩු වෙනකොට පූටිකා විවෘත වෙනවා. අන්නේ තීරී මතක තියෙන්න ඕනේ. මතකයිනේ මේක? මම මතක තියාන ක්‍රමයක් කිව්ව මතකයිනේ? මේක මතක තියාන ක්‍රමයක් වේ මතකයි නේද? ඒකත් අමතකයි. ආ හරි, කොහොමද කිව්වේ? COO කියලා පල්ලෙහාට ලියන්න කිව්වා. එතකොට තමයි CO2 අඩු වෙනවා වගේ පෙන්නන්නේ. O වලින් open කියලා ලියන්න කිව්වා. මතකද? ආ. මතක තියාගන්න කිව්ව ක්‍රමෙත් අමතකයි. එන්න ඊළඟ එක. ළමයිනේ පස්සේ උත්තරේ. පාරිසරික ආතති තත්ත්ව බලපෑමක් තියෙනවද? ඔව්. නියගේ බලපෑමක් තියෙනවා. අධික සුළං වල බලපෑමක් තියෙනවා. අධික උෂ්ණත්වයේ බලපෑමක් තියෙනවා. හරි, ඒක සත්‍යයි. පාලක සෛලවල අභ්‍යන්තර ගටිකාව බලපානවද? බලපානවා. හැබැයි ළමයිනේ උෂ්ණත්වයේ කියලා සාධකයක් බලපානවද? නැහැ. උෂ්ණත්වයේ කියලා සාධකයක් බලපාන්නේ උත්සේදන ක්‍රියාකාරීත්වයට මිසක් ඒක පෝටිකා ක්‍රියාකාරීත්වයට බලපාන සාධකයක් නෙවෙයි. උත්තරය අංක 3. ඒක හොඳ ප්‍රශ්නයක් නේ. අමතක වෙලා තිබ්බනම් මතක් කරගන්න පුළුවන්. ශාකේ ළමයි පාඩමේ ස්වභාවයක් තියෙනවා. ශාකේ පාඩමේ ස්වභාවය ඒක මේ ප්‍රතිචාර අඩුපාඩමක්. මේ පාඩම ඒකේ පාඩමේ තියෙන ස්වභාවය. ඒතර ඒ පාඩමට අපි කැමැතිද අකමැතිද කියන වැඩක් වෙන්නේ නැහැ. විභාගේ ප්‍රශ්න අහනවා. ඒ හින්දා ඒක අමාරුවෙන් හරි ගොඩ දා ගන්න ඕනේ. නිතර නිතර බලන්න, නිතර නිතර පාඩම් කරන්න. නිතර නිතර පොඩක් කියවන්න. මම අර කියපු වැඩේ පුළුවන් නම් කරන්න. පිටුව කියෙව්වා ප්‍රශ්න හැදුවා. පිටුව කියෙව්වා ප්‍රශ්න හැදුවා. යටින් ඇලෙව්වා. එතකොට මැච් එකක් ගහ ගන්න පුළුවන්. සෑහෙන මැච් එකක්. එන්න 17. තොග ප්‍රවාහයේ සම්බන්ධව ළමයිනේ නොගලපෙන වර්ණය තෝරන්නලු. තොග ප්‍රවාහයේ. සෑම විටම ළමයි පීඩනයේ වැඩි තැනකින් පීඩනයේ අඩු තැනකට ද්‍රව්‍ය පරිවහනය සිද්ධ කරනවලු. ඇත්තද? සත්‍යයි. තොග ප්‍රවාහය වෙන්නේ පීඩන අනුක්‍රමණයක් ඔස්සේ. ඒකට සාන්ද්‍රණ අනුක්‍රමණයේ බලපෑමක් තියෙනවද? නැහැ. අපි කියන්නේ සාන්ද්‍රණ අනුක්‍රමණයෙන් ස්වාධීනයි. දෙවෙනි උත්තරේ. දිගුදුර පරිවහන ක්‍රමයකි. ඔව්. ළම දිගුදුර පරිවහනය කියන එක ඇතුලේ සැඟවිච්ච වචනයක් තියෙනවා. මොකද්ද? පටල හරහා ද්‍රව්‍ය පරිවහනය නොවන බව. ඒකයි දිගුදුර පරිවහනය කියන්නේ. ළමයිනේ පටල හරහා සිදු නොවේ. සත්‍යයි.
විසරණයට වඩා ළමයිනේ වැඩි වේගයෙන් සිද්ධ වෙනලු. ඇත්තද? ඔව්. සමහරවිට පැයට මීටරයක වගේ වේගයකින් සිද්ධ වෙනවා. ළමයිනේ පස්සෙනේක ජල විභව අනුක්‍රමණයෙන් ස්වාධීනව සිද්ධ වෙනවලු. මොකද වෙන්නේ? ඇත්තම කතාව ජල විභව අනුක්‍රමණය කියලා නෙවෙයි අපි කියන්නේ, සාන්ද්‍රණ අනුක්‍රමණයෙන් ස්වාධීනයි කියලා කියන්නේ. ඒ හින්දා මේ අනිත් උත්තර කොහොමත් හරි උත්තරේ පහ කියලා තමයි ගන්න වෙන්නේ. සාන්ද්‍රණ අනුක්‍රමණයෙන් ස්වායක්ත. ළමයි 18 ද්විබීජ පත්‍රී දරුවනේ ශාක දේහ සම්බන්ධයෙන් පිළිගත නොහැකි වර්ණ තෝරන්න. ද්විබීජ පත්‍රී ශාක. අන්තශර්මී මගින් ළමයිනේ බාහිකේ ඇපෝප්ලාස්ටය සනාල ඇපෝප්ලාස්ටෙන් වින් කරයි. ඇත්තද? සත්‍යයි. මෘදුස්තර සෛලස්තර දෙකකින් හෝ තුනකින් හැදිච්ච පරිචක්‍රයේ මගින් ළමයිනේ පාර්ශ්වක මුල් හට ගන්නවලු. ඇත්තද? සත්‍යයි. පාර්ශ්වක මුල්. මට කියන්න ඒ ඒ පරිචක්‍රය පාර්ශ්වක මුල් හදනවනේ. ඒ සඳහා වැදගත් වෙන හෝමෝනයක් කියන්නේ. ඔක්සීන. අද කරේනේ. අද කරේ. බාහිකේ ළමයිනේ දුරස්තර තන්තු පිහිටිය හැකි අතර ඒවා මගින් ළමයිනේ අවශ්‍ය අමතර සන්ධාරණේ ලබා දෙයි. ඇත්තද? සත්‍යයි. කඳේ ළමයිනේ සනාල කලාපවලට පිටතින් පමණ ස්ථුල කෝණාස්තර ළමයිනේ සෛල ගුණුවක් පිහිටයි. මොකද වෙන්නේ? දැන් කඳේ ළමයි සනාල කලාප තියෙනවලු, ඒවලට පිටින් විතරක් ළමයි ස්ථුල කෝණාස්තර සෛල ගුණුවක් තියෙනවලු. ඇත්තද? නෑ නෑ, ඒක ස්ථුල කෝණාස්තර සෛල ගුණුවක් නෙවෙයි. ඒක මොකද්ද? දුඩස්තර සෛල ගුණුවක්. ඇයි අර මතකද? අර මේ වගේ සනාල කලාප තියෙන්නේ. ඒ සනාල කලාපවලට පිටතින් මේ වගේ සෛල ගුණුවක් තියෙන මතකද? ආ, ඒ ගැන ඔය කියන්නේ. ඒවා දුඩස්තර සෛල ගුණුව. අන්තිමේක පාර්ශ්වක ශාඛා හට ගැනීම. දරුවනේ මොනවද මේ පාර්ශ්වක ශාඛා කියන්නේ? ගස්වල අතුවලට ඒව හටගන්න එක ළමයිනේ කක්ෂීය අංකුර මගින් සිදු වේලු. ඇත්තද? සත්‍යයි. මේ ප්‍රශ්නයක් අහන්න. කක්ෂීය අංකුර ඇති වෙන බලපාන හෝමෝනය කියන්නේ. ගහ උස යන්න දෙන්නේ නැතුව කක්ෂීය අංකුර හදලා ගහ පුළුවන් තරම් අතු බෙදෙනවා. කවුද? සයිටෝකයිනි. අද කරේ. ඒව ගලපන්න පුළුවන් දැන් අතන මෙතන හැමතැනම. රයිට්. හොඳයි. අපි යන ළමයින කෙලින්ම දෙබිදුන් සුජිරේ. එන්න මෙතෙන්. රයිට්. සෑහෙන කාලෙකින් නේද දෙබිදුන් සුජිරේ. පළවෙනිම මුහුදු වැනිමනි සතා කියවෙනකොට වංශයක් මතක තියාගන්න. වංශය මතක් කරගන්න. මුහුදු වැනිමනි කියන්නේ කවුද ළමයිනේ? මුහුදු මල. මුහුදු මල කියන්නේ නිඩාරියා. ගැඩවිල කියන්නේ ඇනලීඩා. ගොළුබෙල්ල කියන්නේ මොලුස්කා. පත්තෑය කියන්නේ ආත්‍රපෝඩා. හයිඩ්‍රා කියන්නේ නිඩාරියා. දැල්ල කියන්නේ මොලුස්කා. පත්තෑ පණුව කියන්නේ වැරහැලි පණුවට. පත්තෑය නෙවෙයි, වැරහැලි පණුවට ඇනලීඩා. බත්කූර කියන්නේ බත්කූරට ආත්‍රපෝඩා. පසඟිල්ල කියන්නේ එකිනොඩර්මේට. හරි. දැන් පළවෙනි එක අරිය සම්මිතිය දරයි. එන්න මේ පැත්තට. දැන් මේක පස්සේ රීප්ලේ එක හරි ගමන් නැහැ බලන කට්ටිය. මේවා හරියට බල්ල කරගන්න ඕනේ. අරිය සම්මිතිය දරයි. අරිය සම්මිතිය තියෙන්නේ කාටද? නිඩාරියාවන්ට. එන මෙතන ලියවෙන්න ඕනේ කවුද? නිඩාරියාව. දැන් නිඩාරියාව දෙන්නේ කියන කවුද? නිඩාරියාව දෙන්න. මුහුදු ඇනිමනි ඊළඟට හයිඩ්‍රයි. දෙන්නේ කිනෝ නම ලියන්න පුළුවන්ද? බෑ. මෙතෙන් දෙන්න ඕනේ කවුද? අනිත් සතු සෙට් එකම ගොඩක් ඉන්නවනේ. නම ලියන්න බෑ. අපි යනවා දෙවෙනි එකට. අපි අනිත් ඒවට ගිහිල්ලා බලන්න වෙනවා. මුඛයේ වටා ග්‍රාහිකා වලයයි මුඛයේ වටා ග්‍රාහිකා වලයන් කීපයක් තියෙනවා. ළමයිනේ ඔය හයිඩ්‍රා ඉන්නව නේද? හයිඩ්‍රා වල මුඛයේ වටා ළමයිනේ තියෙන්නේ එක ග්‍රාහිකා වලයයි. මුහුදු මල තියෙන්නේ එයා වටේට ළමයිනේ එයාගේ තියෙනවා මෙන්න මේ වගේ ළම මුඛයේ වටා ග්‍රාහිකා වලයන් ගොඩක්. හයිඩ්‍රා වල තමයි එක වලයක් තියෙන්නේ. මුහුදු මලේ වලයන් ගොඩක් තියෙනවා. හරිද? හරිද? රයිට්. එන්න අරිය සම්මේ. අපි ඒ දවස්වල රූපේ මැන්දනේ තැන්වල. නේ? ළමයිනේ එහෙනම් මේ දෙවෙනි එකට ඇවිල්ලා අරගෙන ඇවිල්ලා තියෙන කවුද? නිඩාරියාව දෙන්න. එහෙනම් මම මෙතන දානවා අංක දෙක කියලා. එතකොට අර හයිඩ්‍රයි මුහුදු වැනිමනි මෙතෙන්ට නෙන්නේ. ඒ කට්ටිය අරන් යනවා දෙවෙනි ලක්ෂණයට. මුඛේ වටා ග්‍රාහිකා වලයක් තියෙනවා නම් ඒ කියන්නේ හයිඩ්‍රා ගැන. ග්‍රාහිකා වලයන් කීපයක් තියෙනවා නම් ඒ කියන්නේ මුහුදු වැනිමනි ගැන. එහෙනම් ඒ දෙන්න ඉවරයි. එහෙනම් ළමයිනේ මෙතන ඉන්න කට්ටිය අරගෙන ඉන්න ඕනේ තුන්වෙනි ලක්ෂණයට. එහෙනම් අපි යනවා තුන්වෙනි ලක්ෂණයට. ළමයිනේ සන්ධිපාද තියෙනවලු, සන්ධිපාද නැල්ලු. දරුවනේ සන්ධිපාද තියෙනව නම් අනිවාර්යෙන් කවුද? ආත්‍රපෝඩාව වෙන්න ඕනේ නේ. දැන් මෙතන කවුද ඉන්නේ ආත්‍රපෝඩාවෝ? පත්තෑය ඉන්නවා, බත්කූර ඉන්නවා. පත්තෑය බත්කූර කියලා දෙන්නෙක් ඉන්නවා. එහෙනම් ඒ දෙන්නගෙම නම් ලියන්න පුළුවන්ද? බෑ.
එහෙනම් අනිත් ඔක්කොම ඉන්න ඕනේ මෙතන. එහෙනම් අපි යනවා හතරවෙනි ලක්ෂණේ චුට්ට බල්ලෙම්. පියාපත් දරයි, පියාපත් නොදරයි. අනිවාර්යෙන් මේ වින් කරගෙන තියෙන කාවද ළමයිනේ? ආත්‍ර පොඩව දෙන්න. එහෙනම් මෙතන තියෙන්න ඕනේ අංක හතර. පියාපත් දරයි නම් කවුද? බත්කෝරා. පියාපත් නොදරයි නම් කවුද ළමයිනේ? පත්තෑය. පත්තෑය. එහෙනම් මෙතන ඉන්න කට්ටිය අරගෙන යන්න ඕනේ පස්වෙනි ලක්ෂණයට. එහෙනම් අපි යනවා පස්වෙනි ලක්ෂණයට. පස්වෙනි ලක්ෂණය කියනවා පංචරීය සම්මිතිකයි, පංචරීය සම්මිතිය නැහැ. පංචරීය සම්මිතිය තියෙනවනම් එකිනොඩොමේට අනේ. මෙතන එකිනොඩොමේට කවුද ඉන්නේ? ඈ ඔන්නයි ළමයි. පසඟිල්ල ඉන්නවා. ආයෙ මට පේන්නේ නැති එක්කෙනෙක් ඉන්නවද? නැහනේ. නැහනේ. එහෙනම් පංචරීය සම්මිතිය තියෙනවනම් ළමයිනේ ගන්න පසඟිල්ල. එකිනොඩොමේට පංචරීය සම්මිතිය නැත්තම් ඒ කට්ටිය අනිවාර්යෙන් 6 වෙනි ලක්ෂණය. 6 වෙනි ලක්ෂණය මොකක් තියෙන්නේ? සමකණ්ඩික පණුවාකාර දේහයක් තියෙනවා. කාට තියෙන්නේ? ඇනලීඩාවන්ටනේ. මෙතන ඇනලීඩාව දෙන්නෙක් ඉන්නවනේ. ගැඩවිලත් ඉන්නවා, පත්තෑ පණුවත් ඉන්නවා. එහෙම නේද? ඔව්. එහෙනම් ළමයි අපි චුට්ටක් කල්පනා කරලා බලමු. අපි යනවා 7 වෙනි එකට. 7 වෙනි එකට ගිහිල්ලා බලමු. මෙවුල තියෙනවා නම් අනිවාර්යෙන් කවුද? ගැඩවිලා. මෙවුල තියෙනවා නම් අනිවාර්යෙන් ගැඩවිලා. එහෙනම් ළමයිනේ සමකණ්ඩික පණුවාකාර දේහයක් තියෙන ඇනලීඩාවෝ මෙන්න මෙතන තියෙනවා අංක 7. ළමයිනේ එතකොට මෙවුලක් නැත්තම් කවුද? අනිත් එක්කෙනා පත්තෑ පණුවා. පත්තෑ පණුවා කියන්නේ අපේ සිලබස් එකේ වැරහැලි පණුවමයි. ළමයිනේ එහෙනම් අන්තිමේක කවචයක් දරයි, කවචයක් නොදරයි. එතන ඉන්න ඕනේ මෙන්න මේ සෙට් එක. කවචයක් තියෙන්නේ කාටද ළමයිනේ? ඉතුරු වෙලා තියෙන්නේ කවුද? ගොළු බෙල්ලයි ඉතුරු වෙලා තියෙන අනිත් එක්කෙනා කවුද? දැල්ලානේ. කවචයක් තියෙන්නේ කාටද ළමයිනේ? ගොළු බෙල්ලට කවචයක් තියෙනවා. කවචය කියන්නේ බාහිර කවචයක් නැහැ. බාහිර කවචයක් නැහැ. කාටද? දැල්ලට බාහිර කවචයක් නැත. හරි? මේක තමයි දෙබිදුන් සුචි. හරිනේ? රයිට්. පොඩි අත උස්සන්නකෝ දෙබිදුන් සුචි හරි ගිව කට්ටිය. අඩේ මරු අප්පා. ඔන්ලයින් එකේ. හරිනේ? හොඳයි. දැන් වෙලාව කීයද බලමු. කීයද වෙලාව? 50යි. හරි එහෙ නැතිනේ. පළවෙනි එකේ ටීචර් අවුල නැහැ නේ. ළමයි අර පළවෙනි පිටුවේ 6 වෙනි ප්‍රශ්න කරන්නකෝ. ෂණිකව කරන්නකෝ. විනාඩියක් ඇයි. පළවෙනි පිටුවේ 6 වෙනි ප්‍රශ්නේ. ළමයි මේව තියෙන්නේ කවර ආත්‍ර පෝඩාවන්නද කියලා අහලා තියෙනවා. ජලක්ලෝම තියෙන්නේ කාටද? අර ඉස්ස වගේ ආත්‍ර පෝඩාවන්ට. ඉස්ස වගේ ආත්‍ර පෝඩාවන්ට මොකද කියන්නේ? ක්‍රස්ටේෂියා. දෙවෙනි එකන සවාසනාල තියෙන කාටද? ඈ භෞමික ආත්‍ර පෝඩාවන්ට නැත්නම් ක්‍රුමින් වගේ කට්ටියට. පත්පෙනහලු තියෙන කාටද? මකුළුවා ගෝනුස්ස වගේ කට්ටියට. ඒ කට්ටියට අපි සාමාන්‍යයෙන් පොදුවේ කියන මොනවද? ඇරක්නිඩා කියලා. ඒ වචන මම කිව්වනේ. මේක ඉස්ස වගේ කට්ටිය ක්‍රස්ටේෂියා. එතකොට දෙවෙනි එක භෞමික ආත්‍ර පෝඩාව කෘමින් වගේ කට්ටිය. තුන්වෙනි එක මකුළුවා ගෝනුස්ස වගේ කට්ටිය, ඇරක්නිඩා කට්ටිය. තව සති දෙකකින් විතර සත්‍යය පටන් ගන්න ඕනේ. ඒ දෙමු සත්‍යය පටන් ගත්තට පස්සේ සුපිරි දීමාව. හරිද? සුපිරිම වැඩක් කරමු ඈ. රයිට්. හොඳයි ළමයි. එහෙනම් අපි අදට මෙතනින් වැඩේ නවත්තමු. රෑ වෙලා තියෙනවා. ඔකට පරිස්සම ගේබල් වලට යන්න. හරි? ඉතින් ඔන්ලයින් ළමයි අපි ලබන සති right එතන අර මෙරිට් එකේ කට්ටිය එහෙම ඉන්නවා නම් අර පොඩ්ඩක් බලාගෙන යන නම්බර් 0 සයිට් එකේ බලන විදිය අපි ඒක බදාදාවත් සාකච්ඡා කරමු. හරි. හොඳයි. එහෙනම් පරිස්සම ගිහින්.